අරුණ නැගීම උදේ 5ටත් 5:30ටත් අතර කාලයේ අරුණ නැගෙන්නේය. එය නැගෙනහිර දිග අහසෙහි දැකිය හැකිය. අරුණ නැගීමෙන් පසු සිල්ගත් අයට ආහාර ගත හැකිය. රාත්‍රියේ නිරාහාරව පිළිවෙත් පිරූ උපාසක උපාසිකාවන්ට මේ වේලාවේදී යම් කිසි කඳ වර්ගයක් පානීය කිරීම ඉතා හොඳය. මේ වේලාවේදී උපාසකවරුන්ට කඳ පිස පිළිගැන්වීම ඉතා හොඳ පින්කමක් බව කිව යුතුය. උදේ 5:30ට පටන්ගෙන විහාරාදීෙහි කළ යුතුවත් පිළිවෙත් කොට තෙරුවන් වැඳ පුදා දෙවියන්ට මිය ගිය නෑදෑයන්ට සියලු සත්වයන්ට පින් අනුමෝදන් කොට ප්‍රාර්ථනාද කොට 6ට සිල් පවාරණය කළ යුතුය. සිල් පවාරණය කිරීම නම් පොහොය දිනෙහි සමාදන් වී සිටි සීලය අත්හැරීමය. පංච සීලය සමාදන් වීමෙන් පසු සිල් පවාරණය සිදුවේ. පන්සිල් රැකීම මෙකල බොහෝ බෞද්ධයනට පිරිත් පොලේදීත් බණ පොලේදීත් දාන පොලේදීත් මරණ පොලේදීත් විහාරයේදීත් චෛත්‍ය වෙතාදීත් තව නොඑක් තැන්වලදීත් රැකීමේ බලාපොරොත්තුවක් නැතිව පන්සිල් සමාදන් වෙමුයි කියා නිකම් සිකපද කීමක් පුරුදු වී තිබේ. ඒ සිකපද කීමට පන්සිල් සමාදන් වීමයයි කියතත් එය කීමක් මිස සමාදන් වීමක් නොවේ. ඒ බෞද්ධයන්ට පන්සිල් රැකීම ගැන සැලකිල්ලක් නැති වී යෑමටද හේතුවක් වී තිබේ. පන්සිල් සමාදන් වීමය කියන්නේ පස්පවින් වැළකීමේ බලාපොරොත්තුවෙන් පස්පවින් වැළකී සිටීමට අදිෂ්ඨානයක් කිරීමක් වශයෙන් හෝ පොරුන්දුවක් වීම වශයෙන් හෝ සිකපද කීමය. සංගණමක් ඉදිරියේ හෝ විහාරයකදී හෝ චෛත්‍යයක් ළඟකදී හෝ රැකීමේ අදහසක් නැතිව බොරුවට සිකපද කීම පිනක්ද පවක්ද කියා බෞද්ධයන් විසින් සිතා බැලිය යුතුය. පන්සිල් සමාදන්ව රැකී යුත්තේ මෙසේය. පස්පව් කිරීමේ ආදීනවය දුටු තැනැත්තා විසින් ඒවායින් වැළකී සිටීමේ අදහසින් යම් කිසි සිල්වත් ගුණවත් මහතෙර නමක් වෙත ගොස් පස්පවින් වැළකීමට අදිෂ්ඨාන කර ගැනීමක් වශයෙන් හෝ පොරුන්දු වීමක් වශයෙන් සිකපද කියවා ගත යුතුය. ගුණවත් මහතෙර නමක් නොලැබිය හැකි කල්හි නවක සංඝ නමකගෙන් උවද සිල් සමාදන් වීම සුදුසුය. සිල් සමාදන් වීමට සුදුසු කෙනෙකු නැති විට විහාරයකට හෝ දාගැබක් බෝධියක් වෙත හෝ ගොස් බුදුරජාණන් වහන්සේගෙන් සිල් ලබා ගැනීමක් වශයෙන් තමාම සිකපද කියා සිල් සමාදන් විය යුතුය. සමාදන් වූ ශීලයෙහි පිහිටා සිටීමට තරම් ශක්තිය ඇති නුවණැති පුද්ගලයෝ සිකපද කඩ නොකරති. සිල් කැඩෙන්නේ අනුවණකමත් දුබලකමත් නිසාය. තමා සමාදන් වූ සීලය කඩුවහොත් නැවත සිල් සමාදන් වූ මහතෙරුන් වහන්සේ වෙත ගොස් ස්වාමීනි, මාගේ අනුවණකමත් දුබලකමත් නිසා මා සමාදන් වූ සීලය බිඳී ගියේය. මා අතින් වූයේ වරදට නුඹ වහන්සේ සමාවනසේක්වා. මෙසේ සමාව ඉල්ලා නැවතද පන්සිල් ලබාගත යුතුය. පන්සිල් කඩවන සෑම වාරයකදීම එසේ කළ යුතුය. එසේ සිල් රක්නා සත්පුරුෂයාට ක්‍රමයෙන් ශීලය නොකඩවා පවත්වා ගත හැකි ශක්තිය ලැබෙන්නේය. සිල් කැඩුණු විට සිල් සමාදන් වූ තෙරුන් වහන්සේ මුණ නොගැසුනහොත් අන් සංඝ නමක් වෙත හෝ ගොස් ස්වාමීනි, මාගේ අනුවණකමත් දුබලකමත් නිසා මා සමාදන් වූ සීලය බිඳී ගියේය. මාතින් සිදු වරදට නුඹ වහන්සේ සමාවනසේක්වායි කියා
සමාවගෙන සිල් ලබාගත යුතුය. සංඝ නමක් නොලැබෙන කලෙහි විහාරයකට හෝ දාගැබක් බෝධියක් වෙත හෝ ගොස් තෙරුවන් සමාකරවාගෙන නැවත සිල් සමාදන් විය යුතුය. මේ පන්සිල් රැකීමේ නියම ක්‍රමයයි. පසළොස්වක පොහොය දිනට පසු ඔබ සමාදන් වන පංචශීලය ඊළඟ පසළොස්වක පොහොය දිනේ පැමිණෙනතුරු රැක සිල් පදයකදු නොකඩවා ආරක්ෂා කළහොත් එය පොහෝ දිනයක සිල් රැකීමට වඩා බොහෝ උසස් කරුණක් බව සැලකිය යුතුය. සිල් සමාදන් වීමෙන් දස පාරමිතාවම පිරේ. මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම සංඛ්‍යාත ලෞකික සම්පත් පිණිස කරන කුසල්‍ය, රහත් බව, පසේ බුදු බව, ලෝතුරා බුදු බව යන තුන්තරා බෝධිය පිණිස කරන කුසල්‍ය කියා කුසල් දෙවර්ගයකි. එයින් ලෞකික සම්පත් පිණිස කරන කුසල් වලින් සසර දික්වේ. බෝධිත්‍රය පිණිස කරන කුසල් වලින් නිවනට පමුණුවනු ලැබේ. බෝධිත්‍රය සඳහා කරන කුසල් පාරමිතා නම් වේ. පාරමිතා දසයකි. සිල් සමාදන් වන දිනයේ නුවණින් ක්‍රියා කළහොත් ඔබට පාරමිතා දසයම ලැබිය හැකිය. මල් පූජා, පහන් පූජා, ගිලන්පස පූජා, ආහාර පූජා කිරීමෙන් ඔබට දාන පාරමිතාව පිරේ. අනිකෙකුට දානයක් දුනහොත්, දානයකට සහභාගී වූහොත් එයින්ද දාන පාරමිතාවම පිරේ. ධර්ම කථිකයන් වැඩම කරවා බණ කියවුවහොත් හෝ තමා බණ කියවුවහොත් හෝ සෙස්සන්ට අසන්නට බණ පොතක් හෝ කියවුවහොත් එයින්ද දාන පාරමිතාව පිරේ. සිල් සමාදන් වී සිටින ඔබට සීල පාරමිතාව පිරීම ගැන අමුතුවෙන් කිය යුත්තක් නැත. අඹ දරුවන් හැර, සැමියන් හැර, අලංකාර වස්ත්‍රාභරණ හැර, රාත්‍රී භෝජනය හැර, නැටුම් බැලීම් ආදිය හැර, සුව පහසුව ඇති සිය නිවස හැර දමා දම්හලකට වී පැදුරක වාසය කිරීම කාමයන් කෙරෙන් බැහැරවීමය. එය නෛෂ්ක්‍රම්‍යයි. එයින් ඔබට නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පිරේ. පොහොය දිනයේදී ප්‍රඥාව ලැබුණු පිණිස දහම් ඇසීමෙන්, දහම් පොත් කියවීමෙන්, ධර්ම සාකච්ඡා කිරීමෙන්, තමාදත් ධර්මය සෙස්සන්ට කියා දීමෙන්, භාවනා කිරීමෙන් ප්‍රඥා පාරමිතාව පිරේ. ඔබ මේ පොහෝ දිනෙහි සිල් රැකීමට, දූතාංග රැකීමට, භාවනා කිරීමට, දහම් ඇසීමට, වත් පිළිවෙත් කිරීමට කරන වීරය වීර පාරමිතාවයි. සිල් සමාදන් වී කුසගින්න ඉවසීම, පිපාසය ඉවසීම, ශාරීරික වේදනා ඉවසීම, මැසි මදුරු කරදර ඉවසීම, ශීතෝෂ්ණ ඉවසීම, අනුන්ගෙන් අපහාස ලැබේ නම් ඒවා ඉවසීම ශාන්ති පාරමිතාවයි. සත්‍ය පාවිච්චි කිරීමෙන්, සත්‍යෙහි පිහිටා සිටීමෙන් සත්‍ය පාරමිතාව පිරේ. මම මෙපමණ ශීලය රකිමිය, මෙතෙක් කල් භාවනා කරමිය යනාදීන් අදිෂ්ඨාන කරගෙන අදිෂ්ඨාන කළ පරිදි ඒවා සම්පූර්ණ කිරීමෙන් අදිෂ්ඨාන පාරමිතාව පිරේ. අන්‍යයන්ගේ යහපත පිණිස ඇමදීම්, කසල ඉවත් කිරීම්, පැන් සපයා තැබීම්, පහන් දල්වා තැබීම් ආදී මෛත්‍රී සහගත කායික ක්‍රියා කිරීමෙන්ද අනුන්ගේ සිත් සතුටු වෙන පරිදි යහපත් වචන කතා කිරීමෙන්ද අනුන්ගේ යහපත පිණිස ධර්මය කියා දීමෙන්ද මෛත්‍රී භාවනා කිරීමෙන්ද මෛත්‍රී පාරමිතාව පිරේ. පිරීම හොඳටම අමාරු පාරමිතාව උපේක්ෂා පාරමිතාවයි. අපවිත්‍ර ශරීරය හා ඇඳුම් ඇති, නොයෙක් ලෙඩ ඇති, බැලීමට කැත,
ලංවනකොට දුගඳ අවලස්සන පුද්ගලයින් පිළිකුල් කරන්නේද නැතිව, ලස්සන අයට උසස් අයට ඇලුම් කරන්නේද නැතිව, සතුරන්ට නපුරුකම් සිතන්නේ නැතිව, හිතවතුන්ට වැඩි ඇල්මක් සැලකිල්ලක් කරන්නේ නැතිව, හොඳය කියන දේවලට ඇලුම් කරන්නේ නැතිව, කැතය නරකය කියන දේ පිළිකුල් කරන්නේ නැතිව, මේ සියල්ල කෙරෙහි මධ්‍යස්තව වාසය කරනවා නම් එයින් උපේක්ෂා පාරමිතාව පිරේ. මෙසේ නුවණින් ක්‍රියා කිරීමෙන් සිල්ගත් දිනයේ දස පාරමිතාවම සම්පූර්ණ කළ හැකි බව සැලකිය යුතුය. චිරන් තිට්ඨතු සද්දම්මෝ. නියම සිංහල තේරුම සහිත රතන සූත්‍රය. තේරුමත් සමග රතන සූත්‍රය මේ හැටියටම රෝගියෙකුට කියවහොත් ඔහුට එවෙලෙහිම ගුණ ලැබෙනු ඇත. තනියම කියනු. රෝගියාට ඇසෙන ලෙස ශබ්ද නගා හොඳින් කියන්න. ඇසීමට ප්‍රියවනසේ මිහිරි ලෙස කියන්න. යානීද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලික්කේ සබ්භේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ච සුනන්තු බාසිතං තස්මාහි භූතා නිසාමේත සබ්බේ මිත්තං කරෝත මානුසියා පජාය දිවාච රත්තෝ ච හරන්ති යේ බලින් තස්මාහි නේ රක්කත අප්පමත්තා. මේ දේව ආරාධනාවයි. යං කිංචි විත්තං ඉදවා හුරං වා සග්ගේසු වායං රතනං පනීතං නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත් තිහෝතු. මේ මිනිස් ලෝව හා නාග ලෝකාදීහිද ස්වර්ග ලෝකයේහිද ඇත්තා වූ සියලු රත්නයන්ට වඩා බුද්ධ රත්නය හෙවත් බුදුරජාණන් වහන්සේ උතුම් වන සේක. එය පරම සත්‍යයකි. ඒ සත්‍යයේ හා බුද්ධ රත්නයේ අනුහසින් ඔබට සුවයක් වේවා. කයං විරාගං අමතං පනීතං යදච්ච ගාසක්්‍ය මුනී සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. ලෝකෝත්තර මාර්ග සමාධියෙන් එකඟ සිත් ඇත්තා වූ ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ විසින් ලබා ගත්තා වූ රාගාදීන්ගෙන් හා දුකින් තොර වූ කිසි කලෙක නොනසෙන්නා වූ එහෙයින්ම ප්‍රණීත වූ ලෝකෝත්තර නිර්වාණ ධාතුව හා සමකල හැකි අන් කිසි ධර්මයක් නැත්තේය. අන් කිසි රත්නයක් නැත්තේය. ඒ නිර්වාණ ධර්මයාගේ රතන භාවය පරම සත්‍යයකි. ඒ සත්‍ය අනුභවයෙන් ඔබට සුවයක් වේවා. ඔබගේ රෝගය වහා සුව වේවා. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්න ඊසුචින් සමාධිමානං තරිකඤ්ඤමාහෝ සමාධිනාතේන සමෝන විච්ඡති ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. ලෝකෝත්තර වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින්
මතු කිසි කලෙක නූපදන ආකාරයෙන් සහ මුලින් කෙලෙසුන් නැසීමට සමත් බැවින් අති පාරිශුද්ධ වූ තමා ඇතිවි නැතිවීමට අනුතුරුවම ඵලයගෙන දෙන උත්තම සමාධියකයි වර්ණනා කරන ලද්දා වූ අරහත් මාර්ග සමාධිය හා සම වූ අන් සමාධියක් නැත්තේය. එබැවින් ඒ අරහත් මාර්ග සමාධිය උත්තම රත්නයකි. එය පරම සත්‍යයකි. ඒ සත්‍යානුභාවයෙන් ඔබට සුවයක් වේවා. ඔබගේ රෝගේ වහා සුව වේවා. ඔබට වහා සුවය ලැබේවා. යේ පුග්ගලා අට්ඨ සතං පසත්තා චත්තාරි ඒතානි යුගානි හොಂತಿ තේ දක්ඛිනියා සුගතස්ස සාවකා ඒතේසු දින්නානි මහප්පලානි ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. පරම සත්පුරුෂයන් වූ බුද්ධ, ප්‍රත්‍යේක බුද්ධ, බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා විසින් හා බොහෝ දෙවි මිනිසුන් විසින් ගුණ වර්ණනා කරනු ලබන්නා වූ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් යන සතර මාර්ග ඵලයනට පැමිණියා වූ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා සදහැතියන් විසින් කම්පල අදහා දෙන දානය පිළිගැනීමට සුදුස්සෝය. උන්වහන්සේලාට දෙන දානය මහත් ඵලවන්නේය. ආර්ය සංඝයා කෙරෙහි ඇත්තා වූ ඒ දානය මහත් ඵල කිරීමේ ගුණය උත්තම රත්නයක් වන්නේය. එය පරම සත්‍යයකි. ඒ සත්‍යානුභාවයෙන් ඔබට සුවයක් වේවා. ඔබගේ රෝගය දුරු වේවා. ඔබට වහාම සුවය ලැබේවා. යේසුප්පයුත්තා මනසා දල්හේන නික්කාමිනෝ ගෝතම සාසනම්හි තේ පත්තිපත්තා අමතං විගෛහ ලද්දා මුදා නිබ්බුතිං බුඤ්ජමානා ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි නුසුදුසු අයුරෙන් ප්‍රත්‍යසොයා ජීවත්වීම හැර පිරිසිදු සීලයෙන් යුක්තව ස්ථිර සමාධියෙන් යුක්ත වී කයෙහි හා ජීවිතයෙහි අපේක්ෂාව අතහැර මේ ප්‍රතිපත්තිය පිරීමෙන් කුමක් වුවත් කම් නැතයයි කියා ප්‍රඥා සම්ප්‍රයුක්ත වීරයෙන් කෙලෙසුන් ප්‍රහාණය කොට අරහත් ඵලය ලබා අරමුණු කිරීම වශයෙන් අමූර්ත මහා නිර්වාණයට බැස වියමක් නොකොට ලබා ගත්තා වූ අරහත් ඵලසුවේ වළඳන්නා වූ රහතන් වහන්සේලාගේ ඒ ගුණය සංඝරත්නයේ උසස් ගුණයකි. එය පරම සත්‍යයකි. ඒ සත්‍යානුභාවයෙන් ඔබට සුවයක් වේවා. ඔබගේ රෝගය සුව වේවා. ඔබගේ රෝගය වහා දුරු වේවා. යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බිවාතේහි අසම්පකම්පියෝ තතුූපමං සම්පුරිසං වදාමි යෝ අරිය සච්චානි අවෙච්ච පස්සති ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. නගරද්වාරයක රියන් 8-10ක් යටට පොළොවෙහි සිටුවා ඇති අරටු ලී කණුව සතර දිගින් එන සුළං වලින් නොසලෙන්නාක් මෙන්
ආර්ය සත්‍යයන් මැනවින් තේරුම් ගෙන සිටින්නා වූ බුද්ධ ශ්‍රාවක තෙමේ තීර්ථකයන්ගේ මිත්‍යා ධර්මවලින් නොසැලෙන්නේය. එය සංඝයා කෙරෙහි ඇති ගුණරත්නයකි. එය පරම සත්‍යයකි. ඒ සත්‍යානුභාවයෙන් ඔබට සුවයක් වේවා. ඔබගේ රෝගය වහා සුව වේවා. යේ අරිය සච්චානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපි තේ හොಂತಿ බුසප්පමත්තා නතේ බවං අට්ඨ මං ආදියන්ති ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. ගැඹුරු ප්‍රඥාවක් ඇත්තා වූ බුදුරජාණන් වහන්සේ විසින් මැනවින් දේශනය කරන ලද පරම ගම්භීර චතුරාර්ය සත්‍ය ධර්මය සත්‍ය අවබෝධයට බාධක වූ මෝහාන්ධකාරයේ දුරුකොට මැනවින් අවබෝධ කරගත්තා වූ සෝවාන් පුද්ගලයෝ මරණින් මතු බොහෝ සම්පත් ඇති මිනිස් පවුල්වල හා දෙව්ලොව ඉපදීමෙන් රහත් වීමට බොහෝ පමා වූද සසර සත් ජාතියක මිස අටවන ජාතියක නූපදනහ. සත්වන භවයේදී උත්පත්ති කෙලවර කොට සසර දුකින් මිදී නිවනට පැමිණෙන්නාහ. සෝවාන් පුද්ගලයාගේ මේ ගුණ විශේෂය සංඝරත්නයේ ඇති උතුම් ගුණරත්නයකි. එය පරම සත්‍යයකි. ඒ සත්‍යානුභාවයෙන් ඔබට සුවයක් වේවා. ඔබගේ සියලු රෝග වහා දුරු වේවා. සාවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ටි විචිකිංචිතං ච සීලබ්බතං වාපි යතත්ති කිංචි චතුහ පායේහි ච විප්පමුත්තෝ චචාබිඨානානි අබබ්බෝ කාතුම් ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. ඒ සත්තක්කන්තු පරම සෞතාපන්න පුද්ගලයා හට ඔහු තුල සෝවාන් මාර්ග චිත්තය ඉපදීම සමගම එහි බලයෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන සංයෝජන තුන ඔහුගේ సంతාණයෙන් දුරුවේ. තවත් ලෝකෙහි ඇත්තා වූ සෙලුවෙන් විසීම් හිසකේ ඉදිරීම් ආදී අමර තප නම් වූ තපස්කම් කරන්නා වූ දෘෂ්ටි ඔහුගේ సంతාණයෙන් දුරුවේ. ඔහු මතු කිසි කලක සතර අපායෙහි නූපදින්නෙක් වේ. මරණින් මතු ඒකාන්තයෙන් අපායෙහි උපදනා මහා පව්කම් සය නොකරන්නෙක් වේ. සංඝයා කෙරෙහි ඇත්තා වූ මේ ගුණයද ගුණරත්නයකි. එය සත්‍යයකි. ඒ සත්‍යානුභාවයෙන් ඔබට සුවයක් වේවා. ඔබගේ රෝගේ සුව වේවා. රෝගේ ඔබගේ ශරීරයෙන් වහා දුරු වේවා. ඔබට වහා සුවය ලැබේවා. කිංචාපි සෝකම් මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබබ්බෝ සෝතස්ස පටිච්චාදාය අබබ්බතා දිට්ඨ පදස්ස උත්තා ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු.
ඒ සෝවාන් ඵලයට පැමිණ සිටින භික්ෂු තෙමේ තමාගේ කයින් හෝ වචනෙන් හෝ සිතින් හෝ ප්‍රමාදයකින් හෝ කිසියම් වරදක් සිදු වූයේ නම් කුඩා ඇවතකට ව පැමිණියේ නම් ඒ බව දත් වහාම අන් භික්ෂුවකට ඒ බව ආරෝචනය කොට ඇවත් දෙසා ගැනීමෙන් පිරිසිදු වන්නේය. එසේ පිළිපැදීම ලබා ඇති සෝවාන් ඵලයේ ස්වභාවයයි. සංඝයා කෙරෙහි ඇති ඒ ගුණරත්නය උතුම්ය. ඒ සත්‍යානුභාවයෙන් ඔබට සුව වේවා. ඔබගේ රෝගය වහා දුරු වේවා. වනප්පගුම්බේ යතා පුස්සිතග්හේ ගිම්හාන මාසේ පඨමස්මින් ගිම්හේ තතුපමං ධම්ම වරං අදේසයි නිබ්බාන ගාමින් පරමං හිතාය ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. ග්‍රීෂ්ම ඍතුවේ පළමුවන මාසයේ වූ බක් මාසයේහි මලින් බර වූ අත් ඇති ගසින් යුක්ත වන ලැහබක් බඳු වූ ස්කන්ධ ධාතු ආයතන සතිපට්ඨාන සම්‍යක් ප්‍රදාන පටිච්ච සමුප්පාද සීලස්කන්ධ සමාධි ස්කන්ධාදීන් යුක්ත වූ නානා වචන වලින් ශෝභිත වූ පරම හිත නිර්වාණයට සත්වයන් පමුණුවන්නා වූ උත්තම ධර්මයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළසේක. බුදුන් වහන්සේගේ මේ රතන භාවය උතුම්ය. ඒ සත්‍යානුභාවයෙන් ඔබට සුවයක් වේවා. ඔබගේ රෝගය වහා දුරු වේවා. වරෝ වරඤ්ඤු වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. උත්තමයක වූ උත්තම වූ නිර්වාණය දැන වදාලා වූ දෙවි මිනිසුන්ට උත්තම ධර්මය දෙන්නා වූ උත්තම ධර්ම මාර්ග ගෙන ආවා වූ තමන් වහන්සේට උතුම් කෙනෙකු නැති හේයින් ලෝකේහි සැමටම උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකේනට උත්තම ධර්මයේ දේශනා කළසේක. බුදුන් වහන්සේගේ මේ රතන භාවය උතුම්ය. ඒ සත්‍යානුභාවයෙන් ඔබට සුවයක් වේවා. ඔබගේ රෝගය වහා දුරු වේවා. කීනම් පුරාණං නවං නත්ති සම්භවං විරත් චිත්තා ආයතිකේ භවස්මින් තේ කීන බීජා අවිරුල් හිච්ඡන්දා නිබ්බන්ති ධීරා යතායම් පදීපෝ ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. අරහත්වයට පැමිණීමෙන් පුරාණ කුසල අකුසල කර්මය ක්ෂය වූ අලුත් කුසල අකුසල කර්ම රැස්කිරීමක් නැත්තා වූ මතු භවයක ඉපදීමේ කැමැත්තක් නැත්තා වූ ප්‍රතිසන්දි සංඛ්‍යාත බීජයක් නැත්තා වූ ඒ රහතන් වහන්සේලා මේ පහන නිවී ගියාක් මෙන් නිවී යන්නාහ. මතු කිසි තැනක නූපදන්නාහ. සංඝයාගේ මේ රතන භාවයේද උතුම්ය. ඒ සත්‍යානුභාවයෙන් ඔබට සුවයක් වේවා. සක් දෙවිඳු කී ගාථා තුන. යානීද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං
බුද්ධං නමස්සාම සුවත්ති හෝතු. පොළොවෙහි වෙසෙන්නා වූද අහසෙහි වෙසෙන්නා වූද යම් දෙවි කෙනෙක් මෙහි රැස් වූවාහුද අපි සැම දෙනම දෙවි මිනිසුන් විසින් පුදනු ලබන්නා වූ ලෝකේට යහපත සිදු කිරීම සඳහා උත්සාහ කරන්නවුන් ආ මාර්ගයේහි ආවා වූ ඒ මගම ගියා වූ ලෝක හිතය පිණිස උත්සාහ කරන්නවුන් විසින් දතයුතු ධර්ම මැනවින් දැනගත්තා වූ නොවරදවාම සිදුවන දේ ප්‍රකාශ කරන්නා වූ බුදුන් වහන්සේට වඳිමු. ජනයන්ට සුවයක් වේවා, යහපතක් වේවා. යානීද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්ති හෝතු. පොළොවෙහි වෙසෙන්නා වූද අහසෙහි වෙසෙන්නා වූද යම් දෙවි කෙනෙක් මෙහි රැස් වූවා වූද අපි සැම දෙනම දෙවි මිනිසුන් විසින් පුදනු ලබන්නා වූ සමත විපස්සනා බලයෙන් ලබාගත යුතු සියලු කෙලෙසුන් නසන්නා වූ ලෝකෝත්තර මාර්ගඵල ධර්මයන්ට හා බුද්ධාදීන් විසින් පැමිණවදාලා වූ නිර්වාණ ධර්මයට වඳිමු. සත්වයනට සුවයක් වේවා. යානීද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවත්ති හෝතු. පොළොවෙහි වෙසෙන්නා වූද අහසෙහි වෙසෙන්නා වූද යම් දෙවි කෙනෙක් මෙහි රැස් වූවාහුද ඒ අපි සැම දෙනම දෙවි මිනිසුන් විසින් පුදනු ලද්දා වූ ආත්මාර්ථයේ පිණිස පිළිපන්නවුන් විසින් යා යුතු මාර්ගයේ ගමන් කළා වූ සංඝරත්නයට වඳිමු. සත්වේනට සුවයක් වේවා. කරණීය මෙත්ත සූත්‍රයේ තේරුම. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමිච්ච සක්කු උජුච සූජුච සුවචෝ චස්ස මුදු අනතිමානි. ශාන්ත වූ නිවන ලබාගෙන නිවනට පැමිණ දුක් කෙලවර කරනු කැමති සත්පුරුෂයා විසින් ඒ සඳහා කළ යුත්තේ කියමි. ඔතෑනි නොවන, අලස නොවන, සීලාදී ගුණධර්ම පිරීමට සමතෙකු විය යුතුය. නොදත්තය දන්නාසේ, නොකරන දෙය කරනසේ, කරන වරද නොකරනසේ, පෙනී සිටින කපටියෙකු නොවී අවංක පුද්ගලයෙකු විය යුතුය. හොඳටම අවංක පුද්ගලයෙකු විය යුතුය. ධර්මයේ විනය පිළිගන්නා වූ ගුරුන්ගේ අවවාද මුදුනින් පිළිගන්නා කෙනෙකු විය යුතුය. ධර්මයට විනයට ගුරුන්ගේ අවවාදයට පටහැනිව කතා කරන නොඑක් ප්‍රශ්න ඉදිරිපත් කරන දිරු දරකඩක් බඳු නොවී මෘදු පුද්ගලයෙකු විය යුතුය. ජාති ගෝත්‍රාදිය හිසමුදුනටගත් තද මානය ඇතියකු නොවී නිහතමානී පුද්ගලයෙකු විය යුතුය. සන්තුස්ස කෝච සුබරෝච අපකිච්චෝච සල්ලහුක වුත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අප ගබ්බෝ කුලේසු අනනුගිද්දෝ. බොහෝ බඩු නොසොයන තමාට ඇතිදෙයින් පමණක් සතුටුව සිටින්නෙකු විය යුතුය. ඇතිදය නරකය,
ලද දෙය නරකය කියා හොඳ හොඳ දේ නොසොයන දායකයන් හට උපස්ථාන කිරීමට පහසු කෙනෙකු විය යුතුය. කෙලවරක් නැතුව නොයෙක් වැඩ පටලවා නොගන්නා කෙනෙකු විය යුතුය. බොහෝ ප්‍රත්‍යයන් රැස්කර නොගන්නා වූ යනවිට ගෙන යාමට බරක් නැත්තා වූ පිරිකර සල්පයක් පමණක් පරිහරණය කරන්නෙකු විය යුතුය. චක්ෂුරාදී ඉන්ද්‍රියනට හමුවන රූපාදීන් කෙරෙහි නොඇලෙන ශාන්ත ඉන්ද්‍රියයන් ඇතියෙකු විය යුතුය. තියුණු නුවණැතියෙකු විය යුතුය. සංග මැදදී වැඩි මහල්ලන් ගැන නොසලකා ඉදිරියට පැන වැඩ කරන, කතා කරන කලබලකාරයෙකු නොවිය යුතුය. නෑ පවුල්වලට, දායක පවුල්වලට ඇලුම් කරන, සතුටු විය යුතු කරුණෙහිදී ඔවුන් හා සතුටු වන, කනගාටු විය යුතු කරුණෙහිදී ඔවුන් හා ශෝක වන පුද්ගලයෙකු නොවිය යුතුය. නච්ච කුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤු පරේ උපවදෙයුම්. නුවණැතියන් විසින් දොස් කියන, නින්දා කරන ස්වල්ප ඌද වරදක් නොකළ යුතුය. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙතකින් වදාරා ඇත්තේ ශාන්ත පදයේ කියන ලද නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර වාසය කරනු කැමති ඌද, නිවනට පැමිණීම සඳහා පිළිවෙත් පුරනු කැමති ඌද, විශේෂයෙන් වනගතව විසෙන භික්ෂූන් විසින්ද, සාමාන්‍යයේ භාවනාවෙහිදී යෙදී වාසය කරනු කැමති සෑම දෙනා විසින්ද පිළිපැදිය යුතු ආකාරයයි. ඉදිරියට කියවෙන්නේ ඒ භික්ෂූන්ට ඇති වූ දේවතාබිය දුරුකර ගැනීම සඳහාද, විදර්ශනාවට පාදක කර ගැනීම සඳහා කළ යුතු භාවනාවක් වශයෙන්ද මෛත්‍රී භාවනාව කළ යුතු ආකාරයයි. සුඛිනෝ වා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්වයෝ සැප ඇත්තෝ වෙත්වා, රාජ චෝර බය ආදීන් මිදුනෝ වෙත්වා, සතුටු සිත් ඇත්තෝ වෙත්වා. මේ කොටින් මෛත්‍රී භාවනාව දැක්වීමයි. මතු ගාථාවලින් දැක්වෙන්නේ විස්තර වශයෙන් භාවනා කරන ආකාරයයි. යේකේචි පාන භූතත්ති තසාවා තාවරාවා අනවසේසා දීගාවා යේ මහන්තාවා මජ්ජිමා රස්සකානුක තූලා. තාවායේව අද්දිට්ටා යේච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. තෘෂ්ණාව අප්‍රහීන බැවින් බියවන සත්වයෝද, තෘෂ්ණාව හා බය ප්‍රහාණය කළ රහත් වූද, දික් ශරීර ඇති සත්වයෝද, මහත් ශරීර ඇති සත්වයෝද, මධ්‍යම ශරීර ඇති සත්වයෝද, කෙටි ශරීර ඇති සත්වයෝද, කුඩා ශරීර ඇති සත්වයෝද, වට ශරීර ඇති සත්වයෝද, දැක ඇති සත්වයෝද, නොදුටු සත්වයෝද, දුර වෙසෙන සත්වයෝද, ළඟ වෙසෙන සත්වයෝද, උපන් සත්වයෝද, මව් කුසවල, බිත්තරවල මතු ඉපදීමට සිටින සත්වයෝද යන සකල සත්වයෝම සුවපත් වෙත්වා. මේ සත්වයන් කොටස් වලට බෙදා මෙත් වඩන ආකාරයයි. නපරෝ පරන්නි කුබ්බේත නාති මඤ්ඤත් කත් චිනං කංචි ව්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය. කෙනෙක් අනිකෙකු නොරවටත්වා, අනිකෙකු පහත් කොට නොසලකත්වා,
සත්වයෝ අන්‍යයන් දුකට පත්වෙනවාට අන්‍යයන් දුක් ලබනවාට කැමති නොවෙත්වා. මතු දැක්වෙන සත්වන ගාථාවෙන් දැක්වෙන්නේ මෛත්‍රිය පැවැත්විය යුතු ආකාරයයි. මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං. එක් පුතකු ඇති මව යම්සේ පුතා කෙරෙහි තමාගේ සිත පවත්වන්නේද එසේ සියලු සත්වයන් කෙරෙහි අප්‍රමාණ සත්වයන් කෙරෙහි මෛත්‍රී චිත්තය වැඩිය යුතුය, පැවැත්විය යුතුය. මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්දං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං. සියලු ලෝකේහි උඩ යට සරස වෙසෙන අප්‍රමාණ සත්වේනට යම් කිසිවකු නිසා බාධාවක් ඇති නොවන ලෙස, තමා තුළ වෛර චේතනාව ඇති නොවන ලෙස, තමාට සතුරන් ඇති නොවන ලෙස මෛත්‍රී චිත්තය වැඩිය යුතුය, පැවැත්විය යුතුය. මෙහි අදහස ගැඹුරුය. කිට්ටං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහෝ. සිටින හැසිරෙන හිඳින නිදන සෑම අවස්ථාවේ මනිද මතින් තොරව සිටින තාක් මේ මෛත්‍රී චිත්තය පැවැත්විය යුතුය. එසේ වාසය කිරීම මේ ධර්මයේහි උත්තම වාසයක් යැයි කියනු ලැබේ. දසවන ගාථාවෙන් දැක්වෙන්නේ විදර්ශනාව හා ලෝකෝත්තර ධර්මයන්ය. එය ගැඹුරුය, පහසුවෙන් තේරුම් කළ නොහැකිය. දිට්ඨිංච අනුපගම්ම සීලවා දසනේන සම්පන්නෝ කාමේසු විනීයගේදං නහි ජාතු ගබ්බ සෙයං පුනරේති. සත්වයෝ සුවපත් වේවායයි සත්වයන් අරමුණු කොට භාවනා කළ නමුත් පරමාර්ථ වශයෙන් සත්වයෙකු පුද්ගලයෙකු ඇතැයි යන දෘෂ්ටියට නොබැස විදර්ශනා කොට ලෝකෝත්තර සීලයෙන් සිල්වත්ව ලෝකෝත්තර සීල සම්ප්‍රයුක්ත සෝතාපට්ටි දර්ශනය ලබා සකදාගාමි අනාගාමි මාර්ග ලබා ඉතිරි ක්ලේශයන් ප්‍රහාණය කොට අරහත්වයට පැමිණ නැවත නූපදනා කෙනෙකු විය යුතුය. මේ කරණීය මෙත්ත සූත්‍රයේ ගාථාවල සාමාන්‍ය අදහසයි. පාලි වචන ඇති සැටියට පදගතාර්ථ ලියවහොත් සාමාන්‍ය ජනයාට තේරුම් ගැනීම ඉතා දුෂ්කර වන බැවින් මෙසේ අදහස පමණක් ලියන ලදි. ගුණ ලැබෙන එස පිරිත් කිය යුතු අන්දම. පිරිතෙන් හොඳින්ම ගුණ ලැබෙන්නට නම් නොවරදවා හොඳින් පාඩම් කරගෙන පිරිත්වල අර්ථද දැනගෙන කිව යුතුය. දැනට පිරිත් කියන අය අතර ඒවායේ තේරුම දැනගෙන කියන අය ගිහියන් අතර තබා පැවිද්දන් අතරද ඉතා හිඟය. තේරුමක් නැතිව කියන පිරිතේ බලය අඩුය. එහෙත් ගුණයක් නොලැබෙන්නේද නොවේ. පිරිත් නොවරදවා පාඩම් කරගෙන හරියට කියතහොත් එයින්ද තරමකට ගුණ ලැබේ. එසේ ගුණ ලැබෙන්නේ වචනවල හෙවත් ශබ්දවල යම්කිසි බලයක් ඇති නිසාය. වචනවල ඇති බලය එතරම් මහත් එකක් නොව සුළු බලයකි. වාර බොහෝ ගණනක් කීමෙන් ඒ බලය වැඩි වේ. පිරිත්, සෙත් කවි,
මන්ත්‍ර වාර බොහෝ ගණනක් කිය යුත්තේ ඒ නිසාය. පිරිත් කියන වාර වැඩි වූ තරමට ගුණය වැඩි වේ. පිරිත් හඬෙහි බිය ගන්වන බලය, බිය දුරු කරන බලය, වශී කරන බලය හෙවත් අන්‍යයන්ගේ සිත් සතුරු කරන සිත් ඇද ගන්නා බලය, ශරීරේ වාපිත් සෙම් යන තුම් දොස් සමනය කිරීමේ බලය, ශරීරයේ සප්ත ධාතුන් වර්ධනය කිරීමේ බලය, නොයෙක් වේදනා නොයෙක් රෝග දුරු කිරීමේ බලය, සැප සම්පත් ලබා දීමේ බලය, අමනුෂ්‍යයන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් සර්පයන්ගෙන් ආරක්ෂා කිරීමේ බලය, ග්‍රහ අපල ඇස්වහ කටවහ ආදී දෝෂ දුරු වීමේ බලය යන ආදී නොයෙක් බල ඇත්තේය. මන්ත්‍ර වලට ගෙන ඇති වචන වලට හොඳ නරක දෙකම සිදු කිරීමේ බලය ඇත්තේය. රෝග සුව කිරීමේ බල, රෝග ඇති කිරීමේ බල, සිත් සංසුන් කිරීමේ බල, සිත් වික්ෂිප්ත කොට උමතු කිරීමේ බල, අමනුෂ්‍යයන් දුරු කිරීමේ බල, ඔවුන් ගෙන්වීමේ බල, සමගී වූවන් බේද කිරීමේ බල, බේද වූවන් සමද කිරීමේ බල, ඉන්න තැනින් පන්නා දැමීමේ බල, අන්‍යයන්ගේ සිත් ඇදගන්නා බල යන ආදී අනේක ප්‍රකාර බල මන්ත්‍රවල කවිවල ඇත්තේය. පිරිත් අතුරෙන් කරණීය මෙත්ත සූත්‍රය බෙහෙවින් වශී කරන බලය ඇති සූත්‍රයකි. එය බොහෝ කොට භාවිතා කිරීමෙන් ජනප්‍රිය පුද්ගලයෙකු විය හැකිය. අන් සෑම පිරිත් සූත්‍රයකටම වඩා ලස්සනට මිහිරියට කිය හැකි සූත්‍රය කරණීය මෙත්ත සූත්‍රයයි. එහි වඩාත් වශී කරන බලය ඇත්තේ ඒ නිසාය. දික් අකුරු, කෙටි අකුරු, අල්ප අකුරු, මහ ප්‍රාණ අකුරු වරදවන්නේ නැතිව, වචන මැදින් බිඳින්නේ නැතිව, එක් වචනයක් අග හෝ මුල් අකුරක් අන් වචනයකට එකතු නොකර, වෘතේ නොබිඳ, නියම තාලයට මේ සූත්‍රය කියන්නට පුරුදු කරගත යුතුය. මේ ගාථා තාලයට මිස මන්ත්‍ර කියන තාලයට වේගයෙන් නොකිය යුතුය. එසේ නියම තාලයට නොවරදවා මේ සූත්‍රය කියතහොත් එහි අර්ථ නොතේරෙතත් ගුණ ලැබෙනු ඇත. සමහර විට වරදවා කියන පිරිත්වලින් මන්ත්‍රවලින් දොස් ඇතිවන්නටද බැරි නැත. තේරුම් නොදැනුවද පිරිත හරියට කියතහොත් ශබ්දයෙන් ලැබෙන ගුණය ලැබෙන්නේය. මහා මංගල සූත්‍රය. ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්ත වන්නා කේවල කප්පං 제තවනං ඕබාසෙත්වා යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං තිතාකෝසා දේවතා භගවන්තං ගාථාය අජ්ජබාසි බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයුම් ආකංකමානා සොත්තානං බ්‍රූහි මංගල මුත්තමං අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං පතිරූප දේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ථ සම්මා පනීදීච
ඒතං මංගල මුත්තමං බාහු සච්ඡං ච සිප්පං ච විනයෝ ච සුසික්ඛිතෝ සුභාසිතා ච යාවාචා ඒතං මංගල මුත්තමං මාතා පිතු උපට්ඨානං පුත්තදාරස්ස සංඝහෝ අනාකුලා ච කම්මන්තා ඒතං මංගල මුත්තමං දානං ච ධම්මචරියා ච ඥාතකානං ච සංඝහෝ අනවච්ඡානි කම්මානි ඒතං මංගල මුත්තමං ආරති විරති පාපා මච්ඡපානා ච සංයමෝ අප්පමාදෝ ච ධම්මේසු ඒතං මංගල මුත්තමං ගාරවෝ ච නිවාතෝ ච සන්තුට්ටි ච කතඤ්ඤුතා කාලේන ධම්ම සවනං ඒතං මංගල මුත්තමං කන්ති ච සෝව චස්සතා සමනානං ච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමං තපෝච බ්‍රහ්මචරියා ච අරිය සච්ඡාන දස්සනං නිබ්බාන සච්චි කිරියා ච ඒතං මංගල මුත්තමං පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අසෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං ඒතා දිසානි කත්වාන සබ්බත් මපරාජිතං සබ්බත් සොත්තිං ගච්ඡanti තන්තේ සං මංගල මුත්තමන්ති ජය පිරිත සිරිදිති මති තේජෝ ජය සිද්ධි මහිද්දි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ද්වත්තිංස මහා පුරිස ලක්කනානුභාවේන අසීත්‍යානු ව්‍යංජන ලක්කනානුභාවේන අට්ඨුත්තර සත මංගල ලක්කනානුභාවේන චබ්බන්න රංසානුභාවේන කේතුමාලානුභාවේන දසපාරමිතානුභාවේන දසප්පාරමිතානුභාවේන දසපරමත්ත පාරමිතානුභාවේන සීල සමාධි පඤ්ඤානුභාවේන බුද්ධානුභාවේන ධම්මානුභාවේන සංඝානුභාවේන තේජානුභාවේන ඉත්‍යානුභාවේන බලානුභාවේන ඤේය ධම්මානුභාවේන චතුරාසීති සහස්ස ධම්මක්ඛන්ධානුභාවේන නව ලෝකෝත්තර ධම්මානුභාවේන අට්ඨංගික මග්ගානුභාවේන අට්ඨ සමාපත්‍යානුභාවේන ජල විඤ්ඤානුභාවේන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛානුභාවේන සබ්බ පාරමිතානුභාවේන
රතනත්තය සරණානු භාවීන තුයිහං සබ්බ රෝග සෝක උපද්දව දුක්ක දෝමනස්සු පායාසා විනස්සන්තු සබ්බ සංකප්පා තුයිහං සමිච්ඡන්තු සතවස්ස ජීවේන සමංගිකෝ හෝතු සබ්බදා ආකාස පබ්බත වන භූමි තටාක ගංගා මහා සමුද්ද ආරක්ඛ දේවතා සදා තුම් හේ අනුරක්කන්තු සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන බුද්ධ රතනං ධම්ම රතනං සංඝ රතනං තින්නං රතනානං ආනුභාවේන චතුරාසීති සහස්ස ධම්මකන්ධානුභාවේන පිටකත්ථයානුභාවේන චිනසාවකානුභාවේන සබ්බේ තේ රෝගා සබ්බේ තේ භයා සබ්බේ තේ අන්තරායා සබ්බේ තේ උපද්දවා සබ්බේ තේ දුන්නිමිත්තා සබ්බේ තේ අවමංගලා විනස්සන්තු ආයු වඩ්ඩ කෝ ධන වඩ්ඩ කෝ සිරි වඩ්ඩ කෝ යස වඩ්ඩ කෝ බල වඩ්ඩ කෝ වන්න වඩ්ඩ කෝ සුඛ වඩ්ඩ කෝ හෝතු සබ්බදා දුක්ඛ රෝග භය වේරා සෝකා සන්තතු පද්දවා අනේකා අන්තරායාපි විනස්සන්තු ච තේජසා ජය සිද්ධි ධනං ලාභං සොති භාග්‍යං සුඛං බලං සිරියායු ච වන්නෝ ච භෝගං බුද්ධි ච යසවා සතවස්සා ච ආයු ච ජීව සිද්ධි භවන්තු තේ දෙවියන්ට පින් දීම පැරණි ගාථා විෂ්ණු දෙවියන්ට සම්බුද්ධ සාසන වරං යති පුංග වේච සම්පාලනාය පටිලද්ද වරෝ මහිද්දී පුඤ්ඤානි මානි අනුමෝදිය වාසුදේවෝ පාලේතු මං සතන සාත හිතාවහන්තු කතරගම දෙවියන්ට සම්බුද්ධ සාසන වරං ඉද රෝහනස්මින් සම්පාලනාය චින දන්ත වරෝය සස්සි පුඤ්ඤානුමෝදිය සලානන දේව රාජ පාලේතු මං සතන සාත හිතාවහන්තු සුමන සමන් දෙවියන්ට සම්බුද්ධ පාද වරලාංචන සෝභිතස්මින් වාසෝ සමන්ත ගිරි මුද්දනී දේව රාජා පුඤ්ඤානුමෝදිය ඉදං සුමනාබිධානෝ පාලේතු සන්තත මමං සුකමාවහන්තු අයනායක දෙවියන්ට සංසුත්ත තේජ ජලිතිද්දි මහානුභාවෝ යෝ අයනායක ඉතිරිත චාරු දේවෝ පුඤ්ඤානි මානි අනුමෝදිය මෝද මානෝ පාලේතු සන්තත මමං සුකමාවහන්තු විභීෂණ දෙවියන්ට රාම මා සජ්ජ ලංකාය
ලද්දරාජත්ත නෝයසෝ විබීස් නෞහ දේවාසෝ ඉදං පුඤ්ඤානුමෝදතු. බුදු බව පැතීම. ඉමිනා පුඤ්ඤ කම්මේන සත්තේ සංසාර සාගරා සන්තරෙත්වා සුඛාපේතුම් බුද්ධෝ හෝමි අනාගතේ. බුද්ධෝහං බෝධිසාමි මුත්තෝහං මෝචයේ පරේ තින්නෝහං තාරයිසාමි සංසාරෝගා මහබ්බයා. මේ පිනෙන් සත්වයන් සංසාර සාගරයෙන් එතෙර කොට සුවපත් කරුණු සඳහා අනාගතයේහි බුදු වෙම්වා. චතුරාර්ය සත්‍ය අවබෝධ කොට අන්‍යයන්ට අවබෝධ කරන්නෙම්වා. මම සසර දුකින් මිදී අන්‍යයන්ද මුදවන්නෙම්වා. මම සසර සයුරෙන් එතරව අන්‍යයන්ද එතර කරන්නෙම්වා. ගුරුළු ගෝමීන්ගේ පැතීම. කුදිට්ට පාප මිත්තංච නසේවෙයං කුදාචනං හිතචිත්තේන සත්තානං බනේය මදුරංගිරං ඉත්තිදුත්තෝ සුරාදුත්තෝ නභාවෙයං කුදාචනං කිලේසවසිකෝනේව චරෙයෙන්තු බවා භවේ. යාවාහං පවරං බෝධි නාදිගච්ඡාමි සබ්බතා සත්තං තාවරක්ඛේයං දසකම්ම පතං සුභං. බුදුබව පතන්න උන්ට ඉහෙත දැක් වූ ප්‍රාර්ථනා ගාථා දෙකට මේ ගාථා තුනද එකතු කර පැතීම ඉතා හොඳය. ගාථාවල තේරුම මෙසේය. මිත්‍යා දෘෂ්ටිකයන්ද පාප මිත්‍රයන්ද කිසි කලක සේවනය කරන්නට සිදු නොවේවා. හිත චිත්තේන් සත්වයන් හා මිහිරි කතා කරන්නෙම්වා. කිසි කලක ස්ත්‍රීන්ට ලොල් නොවෙම්වා. සුරාවට ලොල් නොවෙම්වා. භවයක් භවයක් පාසා ක්ලේශයන්ට වසඟව හැසිරෙන්නෙක් නොවෙම්වා. යම් තාක් මම උත්තම වූ සම්‍යක් සම්බෝධියට නොපැමිණෙම්ද, එතෙක් සෑම කල්හි දස කුසල කර්මපතය රකින්නෙම්වා. විෂ්ණු දෙවියන්ට පින්දීම. නීලවන්නෝ මහා තේජෝ බලෝ ගුරුල වාහනෝ වෙන්හූ නාමෝ දේවරාජා ඉමං පුඤ්ඤානුමෝදතු. කතරගම දෙවියන්ට පින්දීම. සලානනෝන මහා තේජෝ බලෝ මයුර වාහනෝ දේවින්දේකාචරගාමි ඉමං පුඤ්ඤානුමෝදතු. සමන් දෙවියන්ට පින්දීම. වාරණ වාහනෝ සම්මා සම්බුද්ධ පද පූජකෝ තේජස්සී සුමනෝ දේවෝ ඉමං පුඤ්ඤානුමෝදතු. විභීෂණ දෙවියන්ට පින්දීම. කල්යාණි පුරේ රම්මේ තුරංගව හනෝ බලි විභීෂණවහ යෝ දේවෝ ඉමං පුඤ්ඤානුමෝදතු. ගම්බීර සූනියම් දෙවියන්ට පින්දීම. නානවන්නෝ මහා තේජෝ ඕදාත භය වාහනෝ ගාම සංඤචාරකෝ දේවෝ ඉමං පුඤ්ඤානුමෝදතු.
උත්පල වන්න දෙවියන්ට පින්දීම. ලංකාය සාසනාරක්කෝ මහේසක්කෝ මහිද්දිකෝ දේවින් දේ උප්පල වන්නෝ ඉමං පුඤ්ඤානුමෝදතු. සක්තිවිඳුන් විසින් බුදුසසුන බාර කළ දෙවියා පිළිබඳ මතභේදයක් තිබේ. සමහරු ලංකා ශාසන ආරක්ෂක දෙවි විෂ්ණු ලෙස සලකා ඔහුට පින් දෙති. සමහරු උත්පල වන්න ලෙස සලකා ඔහුට පින් දෙති. කැමැත්තක් කිරීමට විෂ්ණු උත්පල වන්න යන දෙදෙනාටම පින් දීමට ගාථා දෙකක් මෙහි යොදන ලදී. සීවලි පූජාව. සීවලි මහරහතන් වහන්සේට පුද පූජා පවත්වන පින්වත් වූ මේ ගාථා පාඩම් කරගෙන වැඳුම් පිදුම් කරත්වා. සීවලි තෙරුන් වහන්සේට වැඳීම. පියං දේව මනුස්සානං බ්‍රහ්මානංච පියං තථා පියං නාග සුපන්නානං කතකිච්ඡං අනාසවං ලාභං ලබන්තං සබ්බත් වනේ ගාමේ ජලේ තලේ ලාභීන මග්ගතං පත්තං කත්වාන කුසලං බහුම් චලපිඤ්ඤං මහා තේජං පබින්න පටිසම්බිධං සුසීලං සීවලී තේරං නමාමි සිරසාදරං. මල්පිදීම. පියං දේව මනුස්සානං කුසුමංච මනෝහරං සුසීලං සීවලී තේරං පූජේමි කුසුමේනහං. පහන් පිදීම. පියං දේව මනුස්සානං කුසුමංච මනෝහරං සුසීලං සීවලී තේරං දීපේන පූජයාමිහං. සුවඳදුම් පිදීම. පියං දේව මනුස්සානං කුසුමංච මනෝහරං සුසීලං සීවලී තේරං දූපේන පූජයාමිහං. ගිලන් පස පිදීම. පූජේමි අග්ගලාභිස්ස සම්මා සම්බුද්ධ ශාසනේ සීවලී තේර පාදස්ස ගිලාන පච්චයං ඉමං. ආහාර පූජාව. සදා දේව මනුස්සේහි උපනේ තස්ස පච්චයෝ සීවලී තේර පාදස්ස පූජේමි භෝජනං ඉමං.